මම ප්‍රදීප් චාල්ස් අරගලේනියමෝ සංගවිධනය ැඳුම්කරු එක්සත් ජතික සංරකයා වෙළඳ ව්‍යාපාරිකියන්ගේ සංගමය සහපති විශේෂෙන් මේ අවස්ථාවද අපි කියන්න ඕන මේ රටේ ඉන්න හැමති හොරුටික මේ ඇමති හොරුටික එකතු වෙලා එ රාජපක්ස කාලකන්නේ නඩය කරපු දේවල්වල අද දේශපාලන බලතුනය වෙනස් කරන්න මේ රටේ ජනතාව අමාරුව දාන තත්වකට පත් වෙලා තියන.හැනිසා අපි විශේෂෙන්ම කියනවා. මේ හැමති හොරු ටික මයි රට කෑවේ මේ ඇමති හොරු ටිකම තමයි සමාර කට්ටි අරගලයෙන් ගුටිකෑේ මේ ඇමති ොරු ටිකම තමයි නතාවගේ ජීවත්වීමේ අයිතිය නැති කරන්නේ. කැනිසාපි කියා මේ ඇමති හොරුන්ට ජනතාවගේ ජීවිතත් එක් සෙල්ල කරන ලේස්තතියෙන් ටිපා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාද අයිතිය ජනතාවගේ ජීවත්වීම අයිතිය රැකගන්න මේ ඇමති හොරු වැඩ කරන්නනැත්තං වහම මේ හොර නාකි හම්පට සෙට් එකක කනින් අලව එලියටදාන්න අවශ්‍ය කාලය උදාවෙලා තියවා. මේ අස්ථායි විශේෂම මතක් කරන්න ඕන අපි මේ අස්ථයි මේ රට්ටේ තියන ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන අද බොන වතුර ටික. මේ නිකං ලැබෙන වතුර ටික මේ නිකං ලැබෙන වතුරටිකටත් කෙළින්ඩයි මේ ලෑස්තුයෙන. නිසා අපි කියන සියයට පණහාකින් වතුර බිල්පත් ජල බිල්පත් වැඩි කිරීමට කිසිම අයිතියක් ජල සම්පාධන මාත්‍යන් ශයටනෑ ජල සම්පාදන වඩලෙට නෑ එක ප්‍රධාන හේතුව තමයි දල් මාත්‍යංශයෙන් පාර්ලිේතුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා ගිය මාස හයතිස්සේ ජල සම්පාදන මණ්ඩලය ලාබ ලබල තියෙනවා. දැන් කිසිම ඇමතිවරෙකුට නෑ කියන්න බෑ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා. ගිය මාස හය පුරාවටම ජල සම්පාදන මණ්ඩෙලේ ලාබ ලබල තිනවා. එහනම් මොන කෙහෙල් මලකටන මේ වතුර බිල වැඩි කරන්න. සියට පණහකින්. විශේෂෙන්ම අපිට දැක් සැකයක් මතුව වෙනවා. මේ ජල සම්පාදන මණ්ඩලය පුද්ගලික කරණය කරන්ඩ අවශ්‍ය පින්බුරුපාත් සකස් කරමින් ක්‍රියා කරනවා. කනිසා අපි කියනවා ජීවන් තොන්ඩමාන් ඇතුළු ඔය භාරවින්න නිලධාරින්ට ඇමතිකං කරන්ඩ දන්නඇත්තං. ජනතාව අමාරුව නොදහම එලියට ොට්ට බැස්සන හොඳයි. විශේෂෙන් අපි මතක් කරන. මේ නිකං ලැබෙන වතුර ටිකඩත් ජනතාවට ගහලා ජනතාව බඩට ගහලා. විපාසය නිවාගන්න වතුරටිකරත් ගාණ්ඩ හදන කාලකන් යියමතිවරු වහම මේ වලින් ඉල්ල අස්සුිය යුතුයි. එවගේ අපි කියනවා දැන් මේ රටේ විදුලිය විදුලිබිල ගෙවාගඩ බැරුව. බොහෝම අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සු මහල් නිවාසවල ජීවත්වෙන ජනතාව එවගේම දේවස්ථාන පවත්තගන යන ඒ පැවිදි කට්ටිය ඉතාමත් අන්තාසිරු තත්ත්යට පත්වෙලා තියෙනවා. දැං කාංචන කළුවර කරපු මිහින්තලයට සජිත් ප්‍රේම දහස දාර්ගෙක් වශයෙන් ගිල්ල එලිය ලබා දෙනවා ස්තතිවන්ත වවා දේශපාලික වශයෙන්නෙවෙයි සිවිල් සමාධයක් වශයෙන් අප ස්තුූතිවන්ත වවා මිහින්තලේ එළිය කරට එවගේම අපි ලැජ්ජවෙනවා. සංචාරකයන්ට ගිනිමෑල උත්සකන මිහිතලේ නගින්න්න තිබ්බට. සංචාරකයන්ට ඒ අපේ රටේ තියන මේ අයිතිහාසික පුරවරයට ඇවිල්ලා මීන්තලයට යනකොට ිනිිමෑල අතරගෙන උළුකොහත් ළුවතු අතතාාරග ගිනිමෑල පත්තු කල් අලන් න්න තිබට අපි ලජ්යෙනවා. ැනිසා අපි කියනවා විශේෂෙන්ම කාංචන කියන්නේ මයින්දගේ ගෝලෙක්. රට අස්ථාවර කරන්න ඕනම මොහොත්තක ඕනම ක්‍රියාමාරගකෙට යන්ඩ ක්‍රියාකරන්ඩ බුළුවන් කාල කන්නේ ඇමතිවරු. තින් අපි විශේෂෙන්ම කියනවා අපි මේ රටේ අනාගතය වෙනුවෙන් මුල ඉඳ මුල ඉඳලාම කිව්වා. මේ රට විදුලි ර්බුදයා වත් මේ රට නියගයා කාවොත් මේ රටට යම්කිසි පැන්ඩමික කාවොත් මේ රටේ ජලය විදුලිය පවත්වගෙනනයන්න ක්‍රමවේද සකස්වන්න කියලා. අපි ඉල්ලිීම් කරා කොළමතියන මහල් නිවාසවල මේ කොළමතියන තට්ටු නිවාසවලට සෝල පැනල් ව්‍යාපෘතිය ලබාදන්න කියලා. එඒම උනානං අද විදුලි බිල්පත කොට්‍රෝල්මටයක් කරගන්න තිබ්බා. අද අපි කියනවා. මේ ලංකාවේස් තියන පන්සල් පල්ලි කෝවිල්වලට සෝලපෑන ප්‍රජෙක්ටක් ගෙනනල්ලා මේ පන්සල් පල්ලි වලට කරුනා කරලා ඒ ඔපෂන් එක ලබාදින්. මේ රටේ වෙලා තියෙන්නේ අද මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය බිලක්ගෙවන්ඩ තිබ්බම අනේ මන්ද පේන ස්කන්පේන මහිද ෙවල්ලට බිල්ලියවන්ඩබෑ විදුලිය කන්් කිය අවන්න බෑ නමු පොඩිමනුස් ෙර විදුල බැඩියනුගම. ැන ල්ල දුල ල පපල ාල තු හක් ගන්නු. එවැනි තත්යකට පත්වෙලා තියෙනකොට ලක්ස විසිහයක් ගෙවන්න තින මයින්දරාජ පක්සලාගේ බේල්තිික මගහැරපු විදුලි බල මණ්ඩලය වහම ක්‍රියාත්මක වෙලාගල්ල මිහින් තලේ කලුවට කරනවා. මේ සංචාරකව ඇදන යිතිහාසික ස්ථාන මේ ලැජජාවට පත්කරන ජාත්‍යන්තර ඉදිරිීයේ ඉස්සර ැජාට පත් කරන බෝම අමාරුවෙන් ගේන සංචාර්ක ඉදිරිිය අපේ නම්බු අවනම්බෝට ලක් කරන මේ වගේ කාලකන්න ඇමතවරු වහම ඉවත් වෙලා යායුතුයි කියනෙක අපි විශේෂයම මතක් කරනවා. ඒවගේම දැන් මහින්දලාගේ ගෙදට්ට නාමල්ගේ මගුල්ලටඒ බෑයකරපු විදුලිය වගකීම ඒ ලක්සේෂයක බිලේ වගකින් ාරගණ්ඩ කිසිම පුද්ගලෙ නෑ ලැජ නෙද කාංචනමහත්තු. කෙනනිසා අපි විශේෂෙන් මතක් කරවා මේ හැමති හොරු. වැඩ කරන්නේ නැහැ මේ ඇමතිවරු වැඩ කරන්නේ නෑ මේ ඇමතිවරු වැඩ කරන්න දෙන්නෙත් නෑ කැනිසාපි විශේෂයෙන්ම මතක් කරනවා මේ රටේ සමස්ත ස්වංග්‍රකයා ලාබින් දැන් අන්ත අසරන තත්වට පත්වෙලා තියෙනවා. මේ විදුලිබිලයි මේ ජලබිල් පතුයි නිසා අපේ රටේ ස්වංග්‍රැකයා ලාබීන්ගේ ස්වැංගරැකයා අද වෙනකොට බෝම අවධානන් තත්වට පත්වෙලා තියෙනවා මේ අවධානම තුළින් මේ ස්වංග්‍රකයා ලාබීන්ගේ මේ වැඩ ගටයුතු ක්‍රියාත්මක කරගන යන තමන්ගේ වැඩ පිළිවල් ඇන හිටියෝොත් අපේ රටේ ආර්ථිකයටයි සංවර්ධනයටයි අපේ රටේ බැංකපද්ධතිය කොඳුනා රටියටයි වැදෙනවා කියන එක අද මුළු රටම අද මුළු රටම පසක් කරන්න ඕන වෙලා තියෙන නිසා අපි කියනවා කරුුණා කරලා මේ රටේ දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන විදුලිය සහ මේ ජල බිල්පත් වහමාඩු කරලා දෙන තුරු අපිට මේ රටේ නැවත්තත් අරගලයක් පටන් ගැන්මට පාර් කපනවාද කියන සැකේමතු වෙලාදන එක නිසාපි විශේෂම කියවා ලබන සතිය වෙනකොට මේ ලාබ ලබන ජල සම්පාදන මණඩ ලාබ ලබන ජල සම්පාදන මණ්ඩලේ අන්තනෝමතික විදියට වැඩි කරලා තියෙන සීියයට පණහක් කියන ජලබිල් පත් වහමා කුලගත්තේ නැත්තං. ජල සම්පාදන මණ්ඩලය ඉස්සරාපිට අපි සටනාරම්භ කරනවා. ඒවගේ අපි කියනවා මයින්ද රාජපක්ෂ ඇතුළු නාමල් රාජපක්ෂ ගෙවිය යුතු ලක්ෂ විසි හය. එම විිතුලිබියල් පත් ගෙවනකං මහින්දලාගේ ගෙදර ඉදිරිපිට ඊළංග සටනාපි ආරම්භ කරනවා කියමින් මනියඩනවා ස්තුූති.